සුබ සන්ධ්‍යාවක්. ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ස්විස්සලන්ත තානාපති කාර්යාල සේවිකාවගින් ප්‍රශ්න කිරීම් මේ මොහොතේත්. එජාපයේ නායකත්වය ඔව පක්ෂ නායක තුනන් ලිකුසුම එක්සත් ජාතික පක්ෂයේ වෙනස්කම නම් ඇතිවිය යුතුවම තිබෙනවා. අපිට මේක දිනන්න පුළුවන්. මවබිම රනින් බැබලූ 13 වන සාක් සමාප්තිය අද. මානව දර්ශකයින් ශ්‍රී ලංකාව පියවර පහක් ඉදිරියට. අද සිටම සහල් සහනමිලට. මගින් 38ක් රැගත් චිලි යානය අතුරුදන්. දේශීය ප්‍රවෘත්ති. තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණේ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙතද ඉදිරිපත් කෙරුණා. රහස් පොලිසිය ඇගෙන් මේවන විටත් ප්‍රශ්න කරනවා. පැහැරගත් බව කිව්ූ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ පෙරවරු 9ට පමණයි. එහිදී ඇගේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුවරු 1:45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඇය රැගෙන යාම සිදු වුණා. ඒ ඇය ශාරීරික වදහිංසාවලට හා ලිංගික අපයෝජනයට ලක් වූ බවට මීට පෙර ප්‍රකාශ වීම හේතුවෙනුයි. මේ අනුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද දිනේ ඉදිරිපත් කෙරුණේ තුන්වන වරටයි. තමන් පැහැර ගැනීමට ලක් වූ බවට චෝදනා කරන ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව අද තුන්වන දිනටත් කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත පරීක්ෂාවන් සඳහා ඉදිරිපත් කරනවා. ඔබ මේ දකින්නේ අදාළ කාන්තාව අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් ලක්වීමෙන් අනතුරුව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට සූදානම් තිබෙන අයුරුයි. අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ මෙම කාන්තාවගේ තත්ත්වය පිළිබඳ තොරතුරු දැනගැනීමට මාධ්‍යවේදීන් ඇගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළද ඔහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළා. අද දිනේ දෙවන වරටත් මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යාමෙන් පසු යළි ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණා. පසුගිය දින කිහිපෙම රට තුල මහත් ආන්දෝලනයක් ඇති කිරීමට මෙම කාන්තාවගේ සිද්ධිය හේතුවක් වුණා. ඇය ශ්‍රියාලතා පෙරේරා යන සිංහල ජාතික කාන්තාවක් බව හෙළි වූ බවයි වාර්තා වන්නේ. මේ අතර ස්විස්සලන්ත තානාපති කාර්යාල සේවිකාවක පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ ප්‍රකාශ සිදු කළා. දැන් අද සුදු යන්නේ කාවනේ කාන්තාවක ගෙනල්ලා කටට පිස්තෝලේ තියලා කට අස්සර පිස්තෝලේ දාලා අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුවට ඉන්න. එයාට කට උත්තරයක් නෙවෙයි, ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න නැතුව උඩ බලාගෙන ඉන්න. ඒ තරම් විශාල බියකින්. මොකද මෙවැනි දෙයක් එයා සමාජලයට චිත්‍රපටයකවත් දැකලා නැතුව ඇඥා. ලංකාවේ ස්විස්ටරන්තයේ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් ගෙදර යනකොට පැහැර ගැනීම ලක් කරලා පැය 6ක් විතර ප්‍රශ්න කරලා ඇයගේ ජංගම දුරකථනයේ තිබිච්ච ඡායාරූප සහ විස්තර ලබාගෙන ඇය දැන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම කළ තියෙන්නේ නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාන අධිපති සම්බන්ධයෙන්ුත් ප්‍රශ්න කිරීම ලක් කරා කියලා. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශ රාජකාරියක් සුදුවැන් කල්ලියක් විසින් බාරගෙන තියෙන එක. මෙවැනි තත්ත්වයක් යටතේ ආරක්ෂකංශ මෙම කාන්තාව පැහැරගත් බව කියන දිනයේ අදාළ ස්ථානය අවට CCTV දර්ශන පරීක්ෂා කළද එවැනි සිදුවීම් කිසිවක් එම කැමරාවල සටහන් වී තිබුණේ නැහැ. මෙසේ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවයි ආරක්ෂකංශ අධිකරණයට කරුණු වාර්තා කළේ. කෙසේ වුවද දින කිහිපයක් කිසිදු තොරතුරක් නොමැතිව සිටි ඇය පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිදරව් වුණා. අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණු ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව මේ වෙනුවට සිටින්නේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විටත් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගන්නමින් සිටිනවා. එදින අනතුරු වුන් සූදානම් මේ පරීක්ෂණයේ තොරතුරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට. ඒ අනුව අපි සූදානම් මේ පිළිබඳව අපේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන්හිදීත් ඔබට කියන්නට. ගායන් සංජය සමගින් මම ගායන ඇල්ලකොඩ ITN ප්‍රවෘත්ති වෙනුවෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සංකීර්ණය ඉදිරිපිට සිට. මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත.
මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ සිටිනවා. ඒක් සජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවට අනුවයි. මෙම වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන් වුණා. මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිනවා. මීට පෙර 76 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 71 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. රටවල් 189 ක දත්ත පදනම් කරගෙනයි මෙම දර්ශකය ගණනය කර ඇත්තේ. එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ රොබර්ට් ජුකහම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව නව රජය සමග එක්ව කටයුතු කිරීමටත් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා සියලු සහාය ලබා දීමටත් කටයුතු කරන බවයි. මානව වර්ධන දර්ශකය මෙවර පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව තිබෙනවා. අවසන් ස්ථානයට පත්ව සිටින්නේ නයිජර් රාජ්‍යයයි. අසල්වැසි ඉන්දියාව පසුවන්නේ 129 වන ස්ථානයේයි. චීනයද 85 වන ස්ථානයේ පසුවනවා. මෙම රටවල්ද අභිබවා මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම විශේෂත්වයක්. මේ අතර අග්‍රමාත්‍යවරයා සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර හමුවක්ද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. වෛද්‍ය ශාස්ත්‍රයේ වත්මන් තත්ත්වය හා ජනතාවට ගුණාත්මක සේවයක් ලබා දීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු සඳහා දිගු හා කෙටි කාලීන විසඳුම්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවතේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ පක්ෂ නායකයාගේ හා විපක්ෂ නායකයාගේ එකතුවෙන් මහමැතිවරණය මෙහෙවන බවයි. මහාචාර්ය ආශු මාරසිංහ විජේපාල හෙටියාරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා. අපි පක්ෂයක් විදිහට අපිට ප්‍රශ්න තිබුණා. ඒ ආණ්ඩුවක් විදිහට අපි පරාජයට පත් වුණත් අපි ලක්ෂ 55ක් පමණ අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකතුමාට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අපි විපක්ෂ නායකවරයා විදිහට මේ යුගයේ ජනප්‍රිය කෙනා පත් කරා. පත් කරලා අපි දැන් එකට ගමන් කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. කීප දෙනෙක්ගේ මතය විතරක් ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් අපිට නැහැ. දැන් මේ වෙනකොට පක්ෂ නායකතුමා විසින් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ සියලුම පාර්ශ්වයන් නියෝජනය කරමින් මේ කමිටුවෙන් ඊළඟ වැඩපිළිවෙල පිළිබඳව, ඊළඟ නායකත්වය පිළිබඳව, මහමැතිවරණය පිළිබඳව සියලුම තීන්දුව తీරන ගන්න මේ කමිටුවට බාර දීලා තියෙනවා. නායකයන් කෙසේ කටයුතු කළේද මේ සියල්ල තීරණය කරන්නේ කමිටුවෙන්. ඒක අපිට දෙන්න. එතුමා සහ විපක්ෂ නායකතුමා දෙන්නම එකතු වෙලා මේ කටයුතු කරනවා. ඔව් පක්ෂ නායකතුමා නල්ලි කුසුමතුමා. අපි පක්ෂය කෙලින් කරගෙන අපි ඊළඟ මහමැතිවරණයට මුහුණ දෙනවා. අපිට තියෙන්නේ ලක්ෂ 6 හමාරක අභියෝගයක්. ඒ ලක්ෂ 6 හමාරේ අභියෝගය අර අපේ ටාගට් එකෙන් අපි 113ක් පුළුල් සන්ධානයකින් ලබා ගැනීම. ඒ සඳහා ඒ අරමුණෙන් අපි ඉදිරියට යනවා. බෞද්ධ ආගමට නිගා වෙන විදියට කටයුතු කරපු කවුරු හරි ඉන්නව නම් එයාට ඉදිරි අපි මැතිවරණයේදී මගේ පෞද්ගලික යෝජනාවක් මම හිතන්නේ රටේම ජනතාව අනුමත කරයි, රටේම එක්සත් ජාතික පාක්ෂිකින් අනුමත කරයි. අපට කොඩි විනයක් වෙච්ච මේ පරාජයට එවැනි මැති ඇමතිවරුන්ට කිසි ලෙසකින්වත් මේ රටේ නැවත නාම යෝජනා එක්සත් ජාතික පක්ෂය තුල දෙන්න එපා කියලා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පක්ෂ මහලේකම්වරයා එසේ පැවසුවද පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි. ඊළඟ මැතිවරණයේදී ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ආවොත් අපිට මේක දිනන්න පුළුවන් කියලා. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි අතහැරපු ආණ්ඩුව නැවත ලබා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයා සමග එකතු වෙලා ජයග්‍රහණය කිරීමට අපි කටයුතු කරනවා. යම් දේශපාලන පරිසරයන් හා ආණ්ඩුවට එරෙහිව තිබුණු මතය සහ ආණ්ඩුවේ දුර්වලතාවයන් හා උදාසීනත්වයත් සජිත් ප්‍රේමදාස මහතාට බලපෑවයි කියන එක රහසක් නෙවෙයි. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ වෙනස්කම නම් ඇතිවිය යුතුවම තිබෙනවා. මම දන්නවා පොඩි දරුවෝ නෙමෙයි අපේ දේශපාලනයේ ඉන්න පරණත දේශපාලන නායකයෝ අපේ ගමට ගියාම ඒ වගේම රටේ ජනතාව ඉල්ලන අවශ්‍ය නායකයත්වයේ කවුද කියන කාරණේ ඔවුන්ට අපි ඍජුව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඔවුන් තීරුම් ගන්න ඕනේ ඔවුන් දේශපාලන වශයෙන් දැන් කළ යුතු දේ කළ වෙලාවට කළ යුතුයි කියන පණිවිඩය අපි ලබා දීලා තියෙනවා. ඒ ප්‍රතිපක්ෂ ප්‍රතිසංවිධානයේ තුල අපි විශේෂයෙන්ම බහුතරයේගේ ඉල්ලීම භවිෂ්‍යයේගේ කැමැත්ත අනුව නැවත වතාවක් නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දීම සඳහා කටයුතු කරන්නයි කියන අපි ගෞරවනීය ඉල්ලීම නායකත්වයෙන් කළ තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න ඕනේ මහා සංඝරත්නයේ නායකත්වයෙන් තමයි අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ. මාස 3ක් තියාගෙන ඉන්න බැරුව ගියා ඒ ආණ්ඩුවේ කීර්ති නාමය. දැන් කතා කරනවා මහා සංඝරත්නයත් එක්ක කතා කරන එකක් ගැන. සියලු සකලවිධ බලවේග එකතු වෙයි තමුන්නාස නායකත්වයෙන් බහැලා ගිය වෙලාවට.
අවුරුදු 25ක් සිටිය ඇතිනි මහත්තයෝ හොඳටම හොරි කඩයක දේශපාලනය කරන්න මේ රටේ ජනතාව හරක් නෙමෙයි. චක් ජාතික පක්ෂ වාහනය වේගවත් කරන්න නම් එන්ජින් එක මාරු කරන්න ඕනේ. හෝන් මාරු කළා හරියන්නේ නැහැ. ලෙඩේ තියෙන එතන. දෙවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල සහ මාතර දිස්ත්‍රික් වලටත් අද පස්සරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන විට සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා. දිවයිනේ දැනට බලපාන කාලගුණික තත්ත්වය ගත්තම පෙරදිනවලට සාපේක්ෂව උතුරු මැද නැගෙනහිර ඌව වගේ පළාත්වල තිබ්බ වැසි තත්ත්වය ප්‍රමාණාත්මකව ක්‍රමයෙන් අඩුවීමක් අපිට පෙන්නුම් කරනවා. ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. නැගෙනහිර, ඌව, තව මධ්‍යම, උතුරු මැද වගේ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මේ සවස් ජාමයේ ඇති වෙන වැසිත් එක්ක තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය මිලිමීටර් 75 100 අතර මට්ටමේ වර්ෂාපතන තිබීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් මේ වර්ෂාවත් එක්ක తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ජනතාව විමසිරවත් ඉන්න කියන අතම අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දීවර ගත්තම විශේෂයෙන්ම සංකසන්තුරේ ඉඳන් පිරිකුණා මලේ හරහා ගාල් දක්වා තියෙන බෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරයත් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු මුහුත් තීරවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ අතර පවතින වැසි තත්ත්වයේ අඩුවීමත් සමග නායම් අනතුරු අඟවීම් දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් බල පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. නුවරලිය මහනුවර සහ බදුල කියන දිස්ත්‍රික්ක වල තමයි මෙම නිවේදනය දැනට නිකුත් කරලා තින්නේ. ඒකම දැනට පීඩාවට පත් සංඛ්‍යාවෙත් අඩුවීමක් ශීඝ්‍රයෙන් අපිට වාර්තා වෙනවා. මේට අමතරව දැනට පවතින තත්ත්වය විශේෂයෙන්ම අඩුවීමක් තමයි දිස්ත්‍රික්ක ගණනාවකම අපිට වාර්තා වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මෙම දිනවලත් දැනට විභාග කටයුතු පැවතෙනවා. විභාග දෙපාර්තමේන්තුවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ඒකාබද්ධව ඇති කරන ලද මෙම සැලැස්ම ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වුණා. ජල ධාරිතාව ඉහළයාම නිසා වවුනියාවේ වැව් තුනක බැමි කපා ජලය මුදා හැරීමට කටයුතු කෙරුණා. ප්‍රදේශයේ වැව් සියල්ල තවමත් පිටාර ගලන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පූනෑව, සියඹලාගස් වැව සහ කිඩවරන්කුලම යන වැව්වල බැමි කපා ජලය පිට කිරීමට කටයුතු කෙරුණා. අධික වර්ෂාව සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 900ක පමණ එළවලු බොහොග මුළුමනින්ම විනාශ වී ඇති බව දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලය පවසනවා. මිරිස්, බණ්ඩක්කා, වම්බටු, නිවිති, පතෝල ආදී එළවලු බොහොග මෙසේ විනාශ වී තිබෙනවා. ආරයන්පත්ති, කලවංචිකුඩි, වෙල්ලාවෙලි, කිරාන්, වාකරේ, කොක්කඩිචෝලේ ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපෑ ඇති බවයි වාර්තා වන්නේ. උත්සව සමයේ සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟත්වය පළ කළා. මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 98කටද, සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 99ක උපරිම සිල්ලර මිලකටද අලෙවි කිරීමට සහල් මෝල් හිමියන් එකඟ වුණා. පාරිභෝගික ජනතාවට උත්සව සමයේ හිගයකින් තොරව සහල් බෙදා හැරීමටද පියවරගෙන තිබෙනවා. වසර 35කට පසු ලක්මාතාවට අභිමානයක් ගෙනෙමින් විවාහක රූරචන කිරුළ පැළඳූ කැරොලයින් ජූරි අද දිවයිනට පැමිණියා. මෙවර ලෝක විවාහක රූරචන තරගයේ පැවැත්ුණේ ඇමරිකාවේ නෙවාඩා ලාස් වේගාස් නුවරදී. ලෝක විවාහක රූරචන තරගයේ අවසන් මහා තරගයට තරගකාරීන් 51 දෙනෙකු තෝරා ගැනුණා. එම සියලු තරගකාරියන් අභිභවා තරගයේ රන් කිරුළ හිමි කර ගැනීමට කැරොලයින් ජූරි සමත් වුණා. Mrs. World is Sri Lanka. වෘත්තීය නිරූපිකාවක් වන ඇය මෙවැනි තරගයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාවතමයයි. කැරොලයින් ජූරි වසර 3ක් වයස ඇති දියණියකගේ මවක් දෙවනවා. මීට පෙර ලෝක විවාහක රූරචන තරගයේ කිරුළ වසර 35කට පෙර හිමි කරගත්තේ රෝසි සේනානායක මහත්මියයි. කැරොලයින් ජූරි අද උදෑසන දිවෙනට පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළේදී විශේෂ උත්සවයක් පැවැත්ුණා.
මං අද රට වෙනුවෙන් මේ ක්‍රවුන් එක අරන් ආවට after 35 years මං ඇත්තටම සතුටු වෙනවා. තමයි ඇත්තටම මේ අමාරුවේ මාන්සියලා කරපු දේ තමයි මං අද ජයග්‍රහණය රට වෙනුවෙන් අරන් තියෙන ක්‍රවුන් එක. මං ඒකට ගොඩක් සතුටු වෙනවා. එම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව කැරොලයින් ජූරි කටුනායක සිට විශේෂ රිය පෙරහැරකින් කොළඹ දක්වා පැමිණියේ මග දෙපස රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැදියේ. වසරේ අවසන් පොහොය වන හෙටට යෙදී ඇති උඳුව පුරපසළොස්සක පොහොය වෙනුවෙන් ITN සවනක් රැස් සජීව වැඩසටහන ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳු අභියස සිට විකාශය කෙරෙනවා. හෙට උදෑසන සිට ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ දනුක මනුජය. පරම පූජනීය උතුම් ජයශ්‍රී මා බෝසමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. හෙට උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනය ITN සමනක් රැස් පෝදා ආගමික වැඩසටහන් අපගෙනෙන්නේ ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මා බෝසමිඳුන් වැඩවාසය කරන උඩමළුවේ සිටයි. හෙට දිනය පිළිබඳව සිහිපත් කරන විට උතුම් ජයමා හාමුදුරුවන් වහන්සේ මෙරටට වැඩම කළේ උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනයකයි. එවන් උතුම් වූ පොහෝ දිනයක ITN සවනක් රැස් වැඩසටහන මෙලෙස ඔබට සමීප කරන්නට ලැබීම අප ලද භාග්‍යයක්. හෙට උදෑසන 5:55ට අටසිල් සමාදන් කරවීම, ඉන් අනතුරුව බුද්ධ පූජාව, ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව සේම ITN FM ශාසනාලෝක වැඩසටහනත් මේ පුණ්‍යවන්ත භූමියේ සිට ඔබට සමීප කරන්නට සියලු කටයුතු මේ වන විට සූදානම්. එසේම මේ වසරේ අවසාන පොහෝ දිනයයි උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනය කියන්නේ. එනිසාම රටට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අප ප්‍රමුඛ කාරණයක් බවට පත් කරගන්නවා. එනිසා සවස් යාමේදී සවස 5ට ආශිර්වාද බෝධි පූජා පින්කමක් පවත්වනවා මේ පුණ්‍යවන්ත භූමියේ සිට. එසේම රාත්‍රියේ 9:30 සිට පිරිත් දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙනවා මේ පින්වන්ත භූමියේ සිට. අප විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ, පූජ්‍යපාද පල්ලිගම සිරිනිවාස අපේ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ අනුශාසකත්වය මතයි මේ උතුම් පින්කම් අප මේ පුණ්‍යවන්ත භූමියේ සිට සිදු කරන්නේ. අප මේ කටයුතු මෙලෙස ගෙනීමේදී අපට ලබා දෙන සංවිධායක ශක්තිය පිළිබඳවත් අප මතක් කළ යුතුයි. සුමග පදනම අපට සංවිධායක ශක්තිය ලබා දෙන අතරේ ඩයලොග් ආයතනය බැතිබර දායකත්වය අපට ලබා දෙනවා. මේ සියලු ආගමික වැඩසටහන් හෙට දිනේදී නිතින් දැක සිතින් විඳගන්නට ආරාධනා කරන ගමන් අදට අප සමුගන්වා. තෙරුවන් සරණයි ඔබට. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන වසරේ මැයි මස 29 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙරී සිටින ලෙසට අද නොතිසිනිකුත් කෙරුණා. රොයල් පාක් ඝාතන නඩුවේ විත්තිකරුවන දොන් ශාමන්ත ඇන්තනී ජයමහයන අයට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි මෙම නියෝගය නිකුත් කරත්තේ. මෙසේ ජනාධිපති සමාව හිමි වූ තැනැත්තාට රටින් පිටවයාම වලක්වාලමින් නිකුත් කර තිබූ අතුරුදානම් නියෝගයේද ලබන වසරේ ජූනි මස පළමුවනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. කෙසේ වුවද ජනාධිපති සමාව ලැබීමෙන් පසු මෙම විත්තිකරු පසුගිය නොවැම්බර් 15 වනදා විදේශ ගමන් බලපත්‍රය සාදාගෙන එදිනෙම රටින් පිටව ගොස් ඇති බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඔහු මේ වන විට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බවයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හේරත් මුදියන්සේලාගේ තුෂාරේවත් කළු තුෂාර නැමැත්තාට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. ඒ හෙරොයින් ග්‍රෑම් 59 ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවටයි. විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට තීන්දු කරමිනුයි මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ. ද්විත්ව ඝාතන සිද්ධියකට මරණ දඬුවම් නියමව සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රී හසිත සමන්තේවත් සර්පයා නැමැත්තා එම චෝදනාවලින් නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.
විත්තිකරුට රත්නපුර මහාධිකරණය මගින් මරණීය දඬුවම් ලබා දීමේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනා පෙත් සමුගුණ කෙරුණා. මහාධිකරණයේ එම නියෝගය දෝෂ සහිත බව පවසමිනුයි අභියාචනා අධිකරණය මරණීය දඬුවම් අත්හිට වීමට නියෝග කළේ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ තුල නැව් අලුත් වැඩියා කිරීමේ නව ඒකකය අද විවෘත කෙරුණා. මේ තුලින් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදා වනු ඇති. කොළඹ වරායට අනුබද්ධ නැව්තටාංගනයේ ශාඛාවක් ලෙසයි හම්බන්තොට වරාය පරිශ්‍රයේ තුල නව ඒකකය ස්ථාපනය කෙරුණේ. එම ඒකකයේ මෙහෙයුම් කාර්යාලයක් හම්බන්තොට වරාය පරිශ්‍රය තුල විවෘත කිරීමද අද සිදු කෙරුණා. ඒ කොළඹ ඩොක්යාඩ් සමාගමේ සභාපති එච් ටනල්කා හා කළමනාකාර අධ්‍යක්ෂ දිව්‍ය අබේසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට වරාය කියන එක සුළුපටු වරායක් නෙවෙයි. අනාගතයේදී දැන් සීනුවට වඩා වැඩියෙන් මේ හම්බන්තොට වරාය වැඩිදුණු කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයා ගැනීම මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා මම හිතන අවුරුදු දෙක තුනක් වගේ යනකොට 100කට 200කට ආසන්න ප්‍රමාණයකට රැකියාවල් අපිට ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් අප බලාපොරොත්තු වෙනවා කර්මාශාලාවක් ඇති කරගලා මෙතන වැඩ කටයුතු නිමිතදීම සඳහා. ඒ සඳහා මම හිතන කොළඹින් සේවකයන් ගේනවට වැඩිය අපිට පුළුවන් වෙයි මේ පළාතෙන් සේවකයන් අරගෙන පුහුණු කරලා ඒ සඳහා දායකත්වය ලබා දෙන්න. පුහුණු පාසලක් තුළින් මීට අදාළ පාඨමාලා ක්‍රියාත්මක කිරීමද සැලසුමයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ නගරයට ඇතුළු වන පෞද්ගලික රථවාහන සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රථවාහන තදබදය අවම කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ තත්ත්වය වළක්වා ගන්න වැඩපිළිවෙල් කීපයක්ම ආරම්භ කරනවා. ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා බුදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කරන්න. කොළඹට පෞද්ගලික වෙන වාහන සීමා කරලා ඒ ඇයට හොඳ පහසුකම් සහිත බුදු ප්‍රවාහන සේවයක් ලබා දීම තුළින් පමණයි මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම දුම්රිය සේවය ශක්තිමත් කරලා බස් සේවය ශක්තිමත් කරාම හොඳ තත්ත්වයේ නවීන පහසුකම් සහිත බස් රථ සේවාවක් යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වන් සේවාවක් තුළින් මධ්‍යම පාන්තික අයටත් තමන්ගේ වාහනය මඟදී නතර කරලා ඒ පොදු සේවා කට සම්බන්ධ වෙලා කටයුතු කිරීම තුළ වාහන තදබදය අවම කරගන්නත් තමන්ගේ කාර්ය වේගවත් කරගන්නත් අවස්ථාවක් දෙනවා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් බස් රථ හිමියන්ගේ සංගම්වලද ප්‍රසාදය පළව තිබෙනවා. ලෝකයේ කිසිම රටක නැති සේවාවන් දෙකක් ලංකාවේ තියෙනවා. ඒ සේවාවන් තමයි අර්ධ සුභෝභෝගී සේවාවත් ඒ වගේම අධි සුභෝභෝගී සේවාවත්. මේ සේවාවන් දෙකෙන්ම මගින්ව සූරාකෑමට ලක් කරනවා. ඉතින් මේවා පහුගිය කාලේ පුරාම අපිට මහජනතාවගෙන් මගී ජනතාවගෙන් චෝදනාව වර්තමානයේ අමාත්‍යවරයා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ මේ තීන්දුව ඍජුව ක්‍රියාත්මක කරනවා නම් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ විදිහට අපි ඒ අගය කරනවා. දැන් ක්‍රීඩා පුවත්. මෞබිම රනින් බැබලු 13 වන සා ක්‍රීඩා උළෙලේ සමාප්තිය නේපාලයේ කත්මණ්ඩු නුවරදී මේ වන විට පැවැත්වෙනවා. දශක දෙකකට පසු දකුණු ආසියානු මල්ල ක්‍රීඩා තරඟවල වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව දිනා ගනිමින් දකුණු ආසියාවේ ප්‍රමුඛයා කරන්නට මෙවර සා ක්‍රීඩා උළෙලට සහභාගි වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. සමස්ත තරඟාවලියේ තුන්වන ස්ථානයේ හිමි කරගනිමින් මව්පොළව ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබන්නට කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ සුභාශිංසන පිරිනමනවා. මෙවර විට පැවැත්වෙන සමාප්ති උළෙලේ තොරතුරු ගෙනෙන්නේ චතුක දිවාශන. දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දින 10ක් පුරා නේපාලයේ කත්මණ්ඩු, පොකාරා, ජනකපුර යන ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් තම තමන්ගේ දක්ෂතා උරගා බැලීමේ 13 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ සිට නිල සමාප්ති උත්සවය දැන් පැවැත්වෙනවා. දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂයෙන් වසර ගණනාවකට පසු මලල ක්‍රීඩා තුළින් එවැගේම අනෙකුත් ක්‍රීඩා කීපයක් තුළින් අපට රන් පදක්කම් ප්‍රමාණය වැඩි කර ගනිමින් මෙවර සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ හිමි කරගන්නට ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම තමන්ගේ දක්ෂතා ඔප්නංවමින් ඉදිරි දකුණු ආසියාතික කලාපීය ක්‍රීඩා උළෙලට එවැගේම ඉදිරි ජාත්‍යන්තර තරගාවලිය සඳහා අවශ්‍ය කරන අඩිතාලම සකස් කරන්නට මනා පිටවහලක් සැපයූ තරගාවලියක් විදිහට 13 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල අපට හඳුන්වා දෙන්නට පුළුවන්.
SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. දකුණු ආසියානු කලාපයේ තමන්ගේ සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින් යලිත් වසර දෙකකින් හෝ තුනකින් මුණගැසී ක්‍රීඩාශීලීත්වය ඔප්නංවා ගනිමින් ඉහළට ඔසවා තබමින් යලිත් වතාවක් තරඟ කරන්නට ඔවුන් මුණගැසෙන තුරු නේපාලයේ කාත්මණ්ඩු නුවරට මෙලෙස සමුදෙන්නට සූදානම් 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් සමාප්ත කරමින් ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk